ආයිබෝව ජාතික වීර ළමාදිනය කියන්නේ මැයි දාහත්වන දිනට යෙදිලා තියෙන ලෝකයේම සිටින වීර ළම්මයින් සැමරීම සඳහා වෙන්නවුන දිනයක්. ශ්‍රී ලංකාවේ ජාතික වීර ළමමාදිනය සැමරීම ආරම්භ කරන ලද්දේ කොළඹ ළමාපොත් සගමේ විසින්. එය වර්ෂ එක්දස් නොමස අන්නු වෙසිට. ඉතින් දීරළමාදිනය ගැන කතා කරද්දි. මුලින්ම අප අපිට ශ්‍රී ලාංගකයන් වශයෙන් මතක්වෙන චරිකයක් තමයි වීර මද්‍යම බණ්ඩාර කුමර. ඉතින් වීර මධ්‍යම බණ්ඩාර කුමරුගේ කතාව අලලා ලියවන පුං්චි ළමා කතාපතක් තමයි මේ ඔබට දිස්වන්නේ. මේ ලියනලද් දෙෙ කොළඹ ළමාපත් සංගමයි සභාපති ආචාර ධම්ම දේශම් බලම්පිටියේ මහතා විසේ. එසනම් අපි බලමු මේ කතාපොතේ මොකද්ද වීරමදම ණ්ඩාරුකුමාරය පිළිමඳද ලියවෙලා තියෙන කතාව කියල වීරමදදම බණ්ඩාර ඒ කන්ද උඩ රට රාජ්‍ය සමයයි සංකඩ ගැල පුරවරය පිටි දළදා මාලිගේයේ හේවිසිනාදේ අවට කඳු සිසාරා පැකලී ගියා මහනෝරට යාබදව මාතන දිශ්‍රික්කය පිහිටා තිබුණා එහි ඇහල උප්පෙලො නැමැති ලස්සන කඳු කර ගම්මානේ විසාාල මන්දිරයක් තිබුණා එක්දස් අටසිය පහවසරේ පැහැබර දවසක මේ මැදුරේ පුංචි පුත්‍රුවන කුපන්න. ඒ පුංචි පුත්කුමරා මතුදසක හෙළහි ඉදිහාසය බබලවන වීරපුතකු වන බව එදා ඒ මවපියන් නොසි තන්නට ඇති ඒ පාණන් තමා ඇහැලේපල මහාදිකාරම්තුම මව ඇහැලේපර කුමාරිහාමි. පුංචි පුත්‍රුවන මධ්‍යම බඩාර නම්මන මධ්‍යමටත් ලොකු බ්ඩාරනමින් අයා කෙනකුද නං කියකුද සිටියා. ඇහැලේපළ අධිකාරම්තුමා ඉතා කරුණාවන්ත කෙනෙකුුණ. උඩරට නිලමලා හා මිනිසුන් අතර ඇහලේපළ අධිකාරම් ජාප්‍රිය වී සිටියා. මේකාලේ කන්ද උඩරට රජතම් කළේ පඩිග රජගෙනෙකු ශ්‍රී වික්‍රම රාජසිංහ රජය. ඇහලේපළ අධිකාරම් පිළිබඳව රජතුමා ඇතරම් කැමැත්තක සිටිය නැ. හැලපොල අධිකාරම් රට තොට ගැන කිව්කතා මධද මැතුන තරුවන් උනන්දුවෙන් අසා සිටියා ඒත් දොක්ක අයනම් ඒ ගැන එත්තරම් උනන්දු වනේ නැහ පුංචි මධදම මේ සියල්ලට ලොක නන්දුවකින් සවන්ඳන්න කැට් පෙටිපොල නිළමිතුමා මධ්‍යම කුමරුගේ මා මණඩියයි කුඩාකාලේ මදදම කුලොකු බණ්ඩාරට වඩා හැමා තින්ම දක්ෂයකුණා ඒ වගේම නිර්බීත නිහතමානී කෙනෙක වුණා. ක්‍රීඩාාවට ගයත් හැමදාම දිනන්න මත්දම. අයි අන්ඩි හැමදාම පරාදරෙනවා. හෙට උනන්දු වෙලා දිනන්න මධදම අයියා උනන්දු කළේ හෙමයි. දවසක් මධදමග පියාණන් දුකින් කල්පනා කරමින් සිටින අයරු ඔහු දැක්කා. ඇයිපයානනින් දුකින් කල්පනා කරන්නේ ඔහු විමසවා. රජුගේ අස්සාධාරණ පාලනය ගැනත් නිලපරාදයදන දඩුවම් ගනත් තිානන් විස්තර කළා මමනම් භයනාවේ නපුර රජ්ජුරුවන්ට විිනිහෙක් දෙපාරක් ැරෙන නැති බව දවසක් මාමන්්ඩි කැප්පටි පල නිලම කීවාක් ඒ විතරක් නොවේ රටජාති වෙනුවෙන් මැරෙනය ඉපදන්න දිවෙලෝකින් මධතුම උදයෝගයෙන් කියාගෙන කියා මේ කතාාවහපු නිල මෙහා පුංචි කුමාරි හාමි පුංචිපුතාගේ හිස ආදරයෙන් සිපගත්තා ්‍රි ික්‍රම රජසිංහ රජ එක්දසටසය ධාතුනැදී දෙවනවරටත් විවාහ වුණ විවාහ උත්සවට ඇහලේපන නිලමේ විසින්ය වුත් තෑකි සුළුකොට සලකා රජ्य විසින්නා පසුවෙෙව්වෝ විවාහයෙන් පසු රජුතම්මන්ට අවිශ්වාස සියලම නිලමවරුන් මහනුවරෙන් පිටත් කළ හරිය ඇහලේපන නිලමතුමා සබබරගම දිසාව භාරව එහි ගියා නිළමවරුන් අතරත් ආරවුල් තිබුණ මේ වනවිට ඇහලේපළ නිළමතුමා ඉංග්‍රීසින් සමග එකතු වී රජුට විරුද්ධව කුමන්ත්‍රණය කරන බවට රජට කියලාම් කියීවා රජු හොඳටම කෝප වුණා වහම ඇහලේපල නිලමේ සිරභාරයටගෙන මහනුවරට ගැනෙන ලෙස අනකර රාජපුරෂයන් සබරගමෝට ඔව්වා නපුර රජුගේ අදහස් හොඳින්ම දන්නා ඇහැලපළ නිලමේ ඒ වනවිටත් කොළමට පලාව සිටිය රජ අවතාවත් කෝපාවේෂ්ට වුණා මම ඇහලේපලට හොඳ පාඩමක්කු ගන්නන්න රජු කෝපයෙන් වෙෙවුලන්නට ඕනා ඒ එක්ද අටසයදාහතරේ මැයි දසයවෙනිද හෙට උදේට ඇහලේපළකු මාරිහාමී දරුවන් තුන්දනයි බෝගම්බරට ගෙනවි පිරිමින්ලි හිස ගසා දමන්න ඕන ගැහැනුන් බෝගම්බර බැවෙයි කිල්වා මරන්න ඕන රජු මාරවේෂයෙන් අනකලා රාජපුරර්ෂයෙන් සිය පවුලම බෝගම්බරට කැදවව හොඳකට නොවන බව හැලිපළ කුමාරි හාමි දැනගත්තා. ඒවන විටත් බෝගම්බර බැවතලව ජනීජනයාගෙන් පිරීගොස් තිබුණ. එක් ඩස් ඇට සිය දාහතරේ මැයි දාහත්වනිදා හිමිදිරයේ බෝගම්බර ඉස්මත්තෙන් පායා ආහිරුලස් ලේ පැහැගැන්වොන. රජමාලිගාව පෙනෙනමානේ, මහනුවර මහාදේවාලය සහ නාත දේවාලයාසල දේව සංහින්දනමැති ස්ථානයට ඇහලේපල දරුපවල ගෙන ගියා තබත් මොහොතකින් සිදුවන්නට යන ඉරණම කවුරුත් තැරගෙන සිටියම්. තමාගේත් දරුවන්ගේ ජීවිත පූජාවෙන් හෝ ආදරණිය ස්වාමි පෘර්ජාණන් වන ඇහලේපල නිලමේතුමාට යහපතක් වේවායි ඇහලේපල කුමාරිහාමි ප්‍රාර්ථනා කළ දේව සහින්ද අසල තිබූ ධංගෙඩිය ඉදිරියේ හිස්සකෙස් අවයු කරගත් වියරුසනාවෙන් යුත්පදකයා නැගී සිටියා. ජනී ජනයා අතර මහා නිහඩියාවක් පතිරුණ. හුස්ම ඉහළ පහළ වැටන ශබ්දයපවා ඇහෙන තරමේ මූසල නිහැඩියාවක්. බටහිරින් පාාවී ආක් කළුුවලාවකින් හිරුුවලිය වසේගයා. පලාතම සෝබර අඳුලක කිරීගියාව. මරු හිනාාවෙන්යුත් වදගයා කුමාරිහාමි අසල සිටි එක්ුල ස්වඇති ලොකු බණ්ඩාරගේ අතින් ඇද දංගෙඩිය අසරට ගත්ත බියන් ගැහුණු ලපටි කුමරු ඇහැලේපල කුමාරි හාමි වෙතට පැන ඇගේිය සාරිපටෙන් තම මුහුණවසා ගත්තා කූඹියකුටවත් වළදක් නොකළ මේ අහිසක කිරිදරුවන්ගේ ඉස් ගසාතමනක්තුරු ක්‍රෘරරජු මාලිකේ සිට බලාසිටියා. වීරවකුම් සිහල ලේවල බලය මේයැයි පෙන්නමින් පුංචි මධ්‍යමකුමරු පෙරට පැන්න. පුංචි හදවතේ බුරපුරා නැග නැගෙන ජාතික වීරත්ව පෙරටාව. සියලු හදවත් වේකෙන් සැලෙන්න්නට නවා ඉදිිකටුවක් බිමටන ශබ්දයපවා ඇසන තරම පැවැතිනිි හැඩියාව බිඳලින් එඩිතරපුංචි සිංහ පෝතකයා අයි අදසර හැරි මෙහෙම කවා. අයියාන්ඩිය බියනොවන්න මැරනා හැටි මම පෙන්ඩුවනි. ගහලය එක කඩු පහරකින් මගේ හිසගසා දම. සැනකින් ගහලයාගේ දිරිසන අසිපත ලපටිකුමරුගේ ගෙලමත වේගයන් පතිත වුණ. කුමරුගේ රන්වන් උණුලේ දහරාවන් බෝගම්බර සුදු වැරිිතලාව රත් පැහැවී කියා. මහපොළව නෝ උසලන අපරාධයක් ඉස්තිහාසයට එකතුුණ. පුංචි කුමරුගේ මොලකැටි හිසර පන්ඳෙන් බෙන්වී ඇහැලේපළ කුමාරිහාමිගේ දෙපා ළඟ වැටී නැවතුුණ. ඇය සිහිසුන්නෝ ඇද වැටුන. ලෝක ඉතිහාසයේ, හ වෙනත් කිසි තැනක අවුරුදු නම්මයක් වයසති පුංච කුමරුවපු අසාධාරණයට විරුද්ධව මෙසේ තම ජීවිතය කැප කළ අවස්ථාව සඳහන් වී නැහැ. හෙල ඉතිහාසය බැබල වූ මද්‍යම කුමරු එදා සිට වීර මධදම බණ්ඩාර නමින් ඉතිහාස ගත වුණ. මිනිස් වර්ග පවතිනතුරු වීර මධ්‍යම බණ්ඩාරයන්ගේ ඒ බෙඩිත් ඩිතර ක්‍රියාව මිනිස් ඉතිහාසය බබලවමින් සදා පවතිනු ඇත. හෙලබිමේ ජනිතවන හැමතවරුවෙකුටම වීර මධ্যම බණ්ඩාර චරිතය යෝද්ධ ශක්තියක්ම වේවා. පසු සටහන. වීර මධ্যම බණ්ඩාර කුමරුගේ හිස ගසාදැමෝ ස්ථානය ලෙස සැලකෙන දැනට මහනුවර උඩමළුවේ ඒකුමරුගේ ස්මාරගයක් පිහිටුවා ඇත. ළඹ ළමාපත් සගය විසින් එම ළමා වීරය පිරිමඳව අපේ ළමා පරපුර දැනුවත් කිරීමට එම ස්ථානයේ සිට වාර්ෂික උත්සව ගණනාවක් සංවිධානය කරන ලදී මයි දාහත දින ජගත්වීර ළමා දිනය ලසට ප්‍රකාශයට පත්කරන ලෙස අප සංගමය විසින් ශ්‍රී ලංකා තානාපතිතුමාමගේ එක්ස ජාතින්ගේ සංවිධානෙන් ඉල්දීන් කළ අතර ඒ සඳහා බොහෝ රටවල අනුග්‍ය්‍රහායද ලබිණි එහෙත් බටහිර රටවල් ගෑණනාවක් විසිල්ම එක්කක් වීර් ක්‍රියාවක් කළ தමරටේ ළමයින් පිළිබඳවද යෝජනා எදිරිපත් කරනිසා ශ්‍රී ලංකා ලමා வீීරා පිරිමඳ යෝජනාවට ඒකමතික අනුමතිය ලබාගතනො හැකිිය.